අයිබෝන් මේ නීතිය දන්න මිනිස්සේ නීති ඉගෙන ගත්ත මිනිස්සේ කවදාකවත් නීති විරෝධී විදිහට වැඩ කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ රාජ්‍ය පරිපාලනය දෙන්න නම් දේශපාලනය කරන්න එනවා නම් නීති ඉගෙන ගත්ත මිනිස්සේ රට පාලනය කරන්න එනවා නම් නීති ඉගෙන ගත්ත මිනිස්සේ ඒ නීති ඉගෙන ගත්ත මිනිස්සයා කවදාකවත් රට පාලනය කරන්න එන්නේ නැහැ නීති ඉගෙනගෙන වැරදි කරලා නීති ඉගෙනගත්තු ඉන්නම තමයි රට පාලනය කරන්න එන්න ආවේ දේශපාලනය කරන්න ආවේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන විදිය දන්නේ හින්දා තමයි ඉගෙනගත්තු හින්දා තමයි දේශපාලනය කරන්න ආවේ ඒකින් තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ දේශපාලනයට තිත තියන්න ඕනි කියලා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට මම ඡන්දය ඉල්ලුවේ දැන් මම මැතිවරණ කොමිෂන් සභාවෙන් දැන් අද නාම යෝජනා බාර ගද්දි මම නාම යෝජනා බාර දෙන්න යනවා නාම යෝජනා බාර දෙන්න ගියාට පස්සේ එතන මට තේරෙනවා කට්ටිය ඉන්නවා බලාගෙන මන්දිහා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඔබතුමාටයි මේ කියන්නේ ඔබතුමා මන්දිහා බලපු විදිහ ඔබතුමාට මතක ඇතිනේ මේ ඔබතුමාගේ හැසිරීමත් ඔබතුමාට මතක ඇතිනේ ඉතින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්තුමනි ඔය ඡන්දෙ තියන්න එපා ඔයාලා ලංකාවේ මාව ඇරෙස් කරයි දැන් මට ප්‍රශ්නයක් නැහැ මම නීති විරෝධී දෙයක් කරලා නැහැ මේ රට ආදරේ මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රටේ කොල්ලෙක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්තුමනි ඔබතුමාට ඔබතුමාගේ මූණ මතක ඇතිනේ අපි නීතියත් එක්ක හම්බෙමු අපි උසාවියේදී හම්බෙමු මම යනවා මගේ අද්දකෙන් දෙන්න මම කණ්ඩායම් නායකයා ස්වාධීන ස්වාධීන කණ්ඩායම් නායකයා පාටක් නැහැ පක්ෂයක් නැහැ ආගමක් නැහැ ජාතිවාදයක් නැහැ මුකුත් නැහැ තනි පුද්ගලයෙක් කියන්නේ මේ මම යනවා තනි පුද්ගලයෙක් විදියට මගේ අතින් දෙන්න මේ නාම යෝජනා ඔයා ඉඳගන්න කියලා කියනවා යාලා ඉස්සරෙන් ගිහලා ඔයා ඉඳගන්න අනිත් එක්කෙනා ඉන්න අනිත් එක්කෙනා වාර දෙන්න මේ කණ්ඩායම් නායකයා කවුද කියලා අහනවා කණ්ඩායම් නායකයා මම අශේන් කියලා කියනවා හරි ඔය නම් ඉඳ ගන්න කණ්ඩායම් නායකයා අර ඔයත් එක්ක ඇවිල්ලා ඉන්න අනිත් එක්කෙනා කවුද එයා මම කියනවා එයා අපේ ලේකම් මගේ ස්වාධීන ලේකම් කණ්ඩායමේ ලේකම් එහෙනම් ඔයා එන්න ඔයා බාර දෙන්න අශේන් අතරින් ඉඳ ගන්න කියලා මට ඉඳ ගන්න කියනවා ඉතින් අපිත් ඔළුව ප්‍රවීණ දේශපාලකයෝ පරණ දේශපාලකයෝ බුද්ධිමත් දේශපාලකයෝ ඉන්නවා ඒගොල්ලෝගේ දේවල් ටික ලස්සනට ඒගොල්ලෝ බාර ගත්තා අපි අපේ ඒවල් ටිකත් එයාලා බාර ගන්න රෙඩි වෙලා හිටියා කියලා අපි හිතුවා ලංකාවේ හොඳ දේශපාලනයක් වෙනුවෙන් කවදාකවත් හිතුවේ නැහැ ස්වාධීන කණ්ඩායමකට මේ වගේ අසාධාරණයක් වෙයි කියලා පොඩි චූටි චූටි පුද්ගලෙක් තනි පුද්ගලෙක් මම I am just a single person in this Sri Lanka I am just one person අශේන් ශ්‍රී ලංකා one person මම ගිහිලා බාර දෙන්න යද්දි මට වාඩි වෙන්නලු ඉතින් මම මගේ කෙනාට කිව්වා මගේ ලේකම්තුමාට කිව්වා බාර දෙන්න මේක කියලා ඒ මිනිස්සු ඇවිල්ලා ඒක බාර දුන්නා අපි බලන් හිටියා පැයක් එකමාරක් දෙකක් ඊට පස්සේ ඔක්කොම බලන් හිටියා හැමෝම ඉස්සරහා එයාලා නිවේදනය කරනවා මේ බලයලත් පුද්ගලයෙක් නිමේලු බාර දුන්නේ බලයලත් පුද්ගලයා නිමේලු බාර දුන්නේ මොන විහිළුවක්ද මේ රටේ මම දන්නේ නැහැ හොඳට කල්පනා කරන්න ගයිස් මම මේ බුද්ධියට කතා කරන්නේ දැන් මෙතන කමෙන්ට් දානවා එක දිගට දැල්ලට තවත් කියන තවත් මිනිස්සෙක් කියන දෙයක් නිසා ඔයාලා කමෙන්ට් දාන්නේ හොඳට අහුම් ගන්න දෙන්න හදවතින් අහුම් ගන්න දෙන්න හදවතින්ම මේ කතා කරන්නේ බොරු නෙමෙයි මේ කියන්නේ රැල්ලට දාන්න එපා ෆේක් කමෙන්ට් ගහනවා ගොඩක් කට්ටිය බලන්න ගියේ මේ ෆේක් කමෙන්ට් ඇත්ත කියන්නේ බොරුවක් නෙමෙයි බොරු දේශපාලනයක් කරන්න නෙමෙයි මං අවුරුදු ගානක් තිස්සේ පෙරම් පිරුවේ මේ රටේ දෙවියනේ ඉතින් මට වාඩි වෙන්න කිව්වා මං වාඩි වුණා එයාලා කිව්වේ අපි එයාලා කියනවා අපිට ඔයා නෙමෙයි දෙන්න ඕන මෙයා කියලා ඉතින් මෙයාට දෙන්න කියද්දි එයා ගිහිල්ලා දුන්නා බලයලත් නිලධාරියා නෙමෙයිලු බාර දුන්නේ මොකද්ද නාම යෝජනා වලවුලක්ද ඒ කොළවලවුලක්ද දවුල මොකද්ද ප්‍රශ්නේ කියලා කතා කරන්න අපිත් එක්ක ඒව මොකුත් නැහැ ඒව කතා කරන්න ළඟට ගියා කතා කරන්න පුළුවන්ද කියලා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තා මේ පේලිය ඉස්සරහට මු කට්ටිය නම් ටික මම කියන්නම් ඉස්සරහට මේ ඔයා මෙතන කතා කරන්න එන්න බෝ ඔයා මෙතන කෑ ගහන්න එපා මෙන්න මේකයි අපේ තීරණේලු මෙන්න මේකයි නම් අපේ තීරණේ කොහොමද මෙන්න මේක මේකයි අපේ තීරණේ වෙන්නේ පොඩි හින්දාද අපිට අවුරුදු 27යි කියන්නේ අපි පොඩි නැහැ අපි පොඩි නෑ අපි ලොකුයි මම නියෝජනය කරන්නේ ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් හැම කොල්ලෙක්ම මං මගේ හඬේ මිනිස්සුන්ගේ හඬ ජනාධිපතිතුමනි අතිගරු ජනාධිපතිතුමනි මේක අහුම් ගන්න දෙන්න ටැග් කරන්න කාරෝ හරි මට ආදර කෙනෙක් ඉන්නවා නම් අනුර කුමාර ජනාධිපතිතුමා මේකට ටැග් කරන්න මේ කතා කරන්නේ ලංකාවේ ගමක හැම නගරයකම දුක් විඳින කොල්ලෝ නියෝජනය කරන කොල්ලෙක් ඒ කොල්ලොන්ගේ දුක දන්න කොල්ලෙක් තනි කොල්ලෙක් ස්වාධීන ඉල්ලන්නේ ඒකනේ මට තිබ්බ සජබෙන් ඉල්ලලා යන්න පාර්ලිමේන්තු මට තිබ්බ අනුරගෙන් ඉල්ලලා යන්න පාර්ලිමේන්තු ඒ ඔක්කොම මගේ ළඟට ආවා මට තිබ්බ රණිල්ගෙන් ඉල්ලන්න ඒ ඔක්කොම මට කිව්වා ඉල්ලන්න කියලා එයාගේ මං ඉල්ලුවේ නැහැ මං ස්වාධීන ඉල්ලුවේ මිනිස්සුන්ගේ පැත්ත හිටගත්ත හින්දා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි. උසාවියේදී හම්බෙමු.